අලුත් පිලෝගේස් එකක් ඔන්න මේ අද ඔයාලට පෙන්වන්න යන්නේ මේ ඔයාලා හෝටල් එකක ගිහිල්ලා රූම් වල නතරලා ඉඳලා ඇති ඒනවාට ඔයාලා දැකලා නැහැ නතර වෙච්ච රූම් එකක ඒ කට්ටිය චෙක් අවුට් වුණාට පස්සේ රූම් එක අලුතෙන් එන චෙක් ඉන් වෙන කට්ටියට කොහොමද රූම් එක හැදෙන්නේ කියලා ඔයාලා මීට කලින් දැකලා නැතුව ඇති මමද පෙන්වන්න යන්නේ මේ චෙක් අවුට් වෙච්ච රූම් එකක් අලුතෙන්ම රූම් එක ගහන්නේ කොහොමද කියලා මේ තියෙන්නේ මේ සර්විස් එක දෙන හවුස් කීපින් ට්‍රොලි එක මේක මම පෙන්වන්නම් ට්‍රොලි එක මේ අපි දැන් චෙක් අවුට් වෙච්ච රූම් එකට සැනිටයිසර් ගහලා දීන්නේ දැන් රූම් එක ඕපන් කරාද අපි යන්නේ රූම් එක ඇතුලේ කොහොමද අලුතෙන් රූම් එක හදන්නේ කියලා පෙන්වන්න තමයි යන්නේ මේ තියෙන්නේ හවුස් කීපින් ට්‍රොලි එක මෙතන ට්‍රොලි එකේ මෙතන තියෙනවා මේ ගාබේජ් එකක් ඒ කියන්නේ රූම් එක ගහද්දි රූම් එකේ තියෙන මේ ගාබේජ් බෝතල් අනම්මනම් දාන්න වෙන මේකට ඊට පස්සේ මේක ඇතුලේ බෙඩ් ලිනන් අනම්මනම් ඔක්කොම ටික තියෙනවා ඒ කියන්නේ රූම් එකට අවශ්‍ය කරන දේවල් තමයි මෙතන තියෙන්නේ මෙතන ටොයිලට් රෝල් තියෙනවා ඊට පස්සේ කොට්ටිය බොන ක්‍රීම නෙස්කැෆේ සුගර් ඒ සෙට් එක මෙතන තියෙනවා මේ ආයි ෂෝප් ෂැම්පු ඒ සෙට් එක තියෙනවා මෙතන තියෙනවා ගාබේජ් අනිත් පැත්තේ තියෙන අරක ප්ලාස්ටික් එක මේ පැත්තේ අනිත් ඒවා තමයි තියෙන්නේ මෙතන ඊට පස්සේ ටවල් බාත් ටවල් බෙඩ් ලිනන් ටික මෙතන තියෙනවා දැන් අපි ඇවිල්ලා ඉන්නේ රූම් එක ඇතුළට මාත් එක්ක ඉන්නවා මදුෂාන් මේ බෙඩ් එක තමයි ගහන්න යන්නේ මේ චෙක් අවුට් වෙලා ගියපු රූම් එක මේ බෙඩ් එකේ දැන් මේ තියෙන මුලින්ම මේ මැට්‍රස් එකට යටින් මොනවද බන් දාන්නේ යටින් තියෙනවා බෙඩ් ඩිවාන් එකෙන් පස්සේ තියෙනවා බෙඩ් කවලට් ටික ඔන්න අහන්න නැති ඔකට්ටිය දැන් ඇවිල්ලා හෝටල් එක හිටියට මේ මේවා ගැන ලොකු අවබෝධයක් නැහැ දැන් මැට්‍රස් එක තියෙනවා ඔය මොකද්ද දාන්නේ බා මේ බෙඩ්ෂීට් මේක තමයි පළවෙනි ෂීට් එක අපි දාන්නේ මැට්‍රස් එකට ගහන පළවෙනි ෂීට් මේකට කියන්නේ ලයිෝපෝන් ෂීට් කියලා ඔන්න මුලින්ම බෙඩ් එකට දානවා මොකද ලයිය පෝල් ෂීට් එකනේ ඔන්න එක දාගෙන ඉවරයි ඊළඟට මේ තියෙන ඩුවට් කවර් එකනේ ඔව් ඩුවේ කවර් එක දැන් දාන්නේ ඩුවට් කවර් එක මේ ෂීට් එකට පස්සේ ඊට පස්සේ ඩුවට් කවර් එක දානවා ඊට පස්සේ මේ පිලෝ එක තිබ්බ පිලෝ කේස් එක අයින් කරලා ට්‍රොලි එකට දැම්ම මේ අලුත් පිලෝ කේස් එකක් තමයි දාන්නේ
ඔන්න ඔය ඔන්න ඔය විදිහට තමයි මේ රූම් එකේ බෙඩ් එක සාදන්නේ මේ සමහරලාට බෙඩ් ප්‍රොටෙක්ට් එකකුත් දානවා මේ ওই වගේ ඩුවට් කව එක ඇතුලේ ඩුවට් එක තියෙනවා නේද මේ දැන් ඔකට පෙන්වුවා ඩුවට් කව එක දාපු එක ඇතුලේ ඩුවට් එක තියෙනවා ඒක ඩුවට් එක ආරක්ෂා වෙන්නේ තමයි ඩුවට් කව එක දාන්නේ ඒ කව එක ඇතුලට ඩුවට් එක බස්සලා තමයි අපි බෙඩ් එකට දාන්නේ ඊට පස්සේ අර මුලින් දාපු ෂීට් එකට යටින් බෙඩ් ප්‍රොටෙක්ට් එක තියෙනවා බෙඩ් ප්‍රොටෙක්ට් එකට පස්සේ මස්සාල දාපු ඊට පස්සේ ෂීට් එක ඊට පස්සේ ඩුවට් කව එක ඇතුලේ ඩුවට් එකත් එක්ක තමයි දෙනේ ඒතොර උකට්ටිය රූම් එකට ගිහිල්ලා ඔන්න දවසක් ගත කරාට නිදාගත්තට ඔයාලා අද තමයි දැනගත්තේ මේ රූම් එකේ බෙඩ් එක කොහොමද හවුස් කීපින් එකෙන් හැදෙන්නේ කියලා උකට්ටිය ගිහිල්ලා මේක නිදාගත්තට මේක ඇතුලේ මෙට්‍රස් එකට උඩින් ෂීට් වර්ග මම හිතන්නේ පහ හයකට කිට්ටු වෙන්න තියෙනවා ඔකට්ටියට මේ ඒක දැනගන්න දැම්මේ මේ වීඩියෝ එක ඊට පස්සේ බාත්รูම් එකත් ඔක්කොම ක්ලීන් කරනවා දරුවෝ ඉන්නව මෙතන බාත්รูම් එක ක්ලීන් කරන ගමන් තියන්නේ ආයෙ මොප් කරලා එයා ප්‍රශ්න ගහලා ප්ලස් කරලා මෙතන අලුතෙන් ෂැම්පු සබන් ඒ සෙට් එක දානවා මෙතන ආයි බාත් ටවල් මෙතන මාරු කරලා අලුත් ටවල්ස් ටික දානවා ඊට පස්සේ බාත් මැට් එක දැන් මෙතන බාත් මැට් එක යූස් කරලා දිනවා අලුතෙන් බාත් මැට් එකක් ආයි මෙතනට දාලා දිනවා ওই විදිහට තමයි ඊට පස්සේ බාත්รูම් එක රෙඩි වුනේ මේ තියෙන්නේ බාත්වල් අලුතෙන් දාන සෙට් එක. ඊට පස්සේ අපි ඉන්නේ රූම් එකට මෙන්න මෙහෙම view එකක් තියෙනවා. සී view එකක් තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ බල්කනියක් එක්ක මොනවාගේ private බල්කනියක් තියෙනවා. බල්කනියත් එක්ක මෙන්න මේ වගේ පාට සී view එකක් තියෙනවා. මීට කලිනුත් මම video එකක් කරා මේ මොකද්ද බං මේ රූම් එකේ නම? මේක ඩිලක්ස් රූම් එකක් හැබැයි සිංගල් බෙඩ් එකක් තමයි තියෙන්නේ එතකොට මේක සිංගල් බෙඩ් වුණාම මොකද්ද මම මේකට කියන්නේ සිංගල් බෙඩ් එකක් එකට මේකට කියනෝනේ මොකක් නම ට්වින් මෙතන තියෙන්නේ ට්වින් බෙඩ් එකක් තමයි තියෙන්නේ කියන්නේ සිංගල් බෙඩ් එකක් ලං කරාම ට්වින් බෙඩ් එකක් තියෙන්නේ මේක ඩිලක්ස් රූම් එකක් ඔන්න මේ එහෙනම් වීඩියෝ එක නිමා කරනවා ඔයාලා අද දකින්න ඇති මේ රූම් එකක ඇවිල්ලා කට්ටිය කාලය ගත කරලා රූම් එක හැදෙන්නේ කොහොමද කියලා මේවා අලුතෙන්ම මොප් කරලා සැනිටයිස් කරලා ඔකට්ටිය පාවිච්චි කරපු බාත්รูම් එක ඒ ඔක්කොම ක්ලීන් කරා අලුතෙන් බාත් ටවල් මෙතන බෙඩ් එකේ තියෙන හැම දෙයක්ම අයින් කරලා අලුතෙන් දැම්මා ඊට පස්සේ මෙතන තියෙන ඒ කට්ටිය රූම් එක පාවිච්චි කරලා ගෙනවස් යූස් කරොත් එහෙම එකට යූස් කරලා තිබොත් වෝටර් බොටල්ස් එතකොට මෙතන තියෙනවා ඇමිනිටීස් ඔක්කොම ටික ඒවා අලුතෙන්ම රීප්ලේස් කරනවා දැන් හදන්නේ රූම් එක වැකුම් කරන්න වැකුම් කළා මේ මස්වංග මේ ආයි මොප් එක ගහනවා වැකුම් කළා ආයි ෆ්ලෝ ප්‍රෙෂන් එක දාලා එයා ප්‍රෙෂන් දාලා ආයි මේ කට්ටිය මොප් කරනවා ඉන්නේ මේ විදිහට තමයි රූම් එක හැදෙන්නේ ඇත්තටම රූම් එකකට ගිහිල්ලා මේ කාලය ගත කරාට රූම් එකක් හැදෙන්න සෑහෙන වෙලාවක් යනවා සාමාන්‍යයෙන් පැය භාගයකට විනාඩි 40කට වගේ කාලයක් ගත වෙනවා අපේ හවුස් කීපින් එකට රූම් එක ඇත්තටම ක්ලීන් කරලා අලුතෙන් එන චෙකින් එකට දෙන්න. අපි පැය 12ක් තියෙනවා මේ සැනිටයිස් කරලා රූම් එක ගෙස්ට් චෙක් අවුට් කරන පස්සේ සැනිටයිස් කරලා පැය 12ක් කියලා තමයි ඊට පස්සේ මේ කටයුතු වලට හවුස් කීපින් එකෙන් යොමු වෙන්නේ. දැන් ඔයාලට තේින්නේ මේක මේ වැකුම් කරන ඉන්නේ
ඔන්න දැන් වැකියුම් කරලා ඉවරයි. දනු ගැලැද්ද එනවා. ඔන්න ඊට පස්සේ ඇන්ටි බැක්ටීරියල් ෆ්ලෝ ප්‍රශ්නයක් ෆ්ලෝ එකට දානවා. ඊට පස්සේ අවසානට හදන්නේ දැන් රූම් එකේ මොප් එක ගන්න. ඔන්න මේ රූම් එකක් ඔන්න ඔය විදිහට තමයි ඔය කට්ටිය චෙක් අවුට් වුණාට පස්සේ ගෙස් කෙනෙක් කියලා චෙක් අවුට් වුණාට පස්සේ ආයෙ චෙක් ඉන් එකට එන රූම් ගෙස් කෙනෙක්ට රූම් එක ඔන්න ඔය විදිහට තමයි හැදෙන්නේ. අද මාත් එක්ක එකතු වුණා අත්මා හොස්ට් කීපින් එකේ සුපර්වයිසර් මදුසංග. ඊට පස්සේ දනුක එකතු වුණා. දනුක හරි ලැජ්ජයි. එයා ලැජ්ජාශීලි මේ පොඩ්ඩක් එයා මූණ දෙන්නේ නැහැ. මම මේ පැත්තේ යනවා. මේ ඉන්නේ ආ දුවනවා.